අයිබෝන් කැනඩාවේ අපි YouTube නාලිකාවට ආව ආදරෙන් එකතු කරගන්නවා. අද අපි ඔයාලට කරන්න හිතුවේ ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ඉතින් ආ 2000 කවුරුද්ද හැමෝම බලාගෙන ඉන්නේ මොන වගේ jobs වලටද කැනඩාවේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ 2020 කවුරුද්ද කැනඩාවේ වැඩිම ඉල්ලුමක් තියෙන රැකියා 15 ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපිට සුභාරංචි ගොඩක් කියන්න තියෙනවා ඔයාලට. ඉතින් අපි උගලන කලිනුත් කියලා තියෙනවා අපේ යාළුවෙක් ඔන්න කැනඩාවට එන්න apply කරා. එයාගේ visa එක ඊයේ වැදලා එයාගේ අතට passport එකත් හම්බුණා. සෞදි වල ඉන්න අපේ හොඳම යාළුවෙක්. ඉතින් එයා ගොඩක් කලකට ලැබෙන මාසෙ වගේ වෙද්දි කැනඩාවට එනවා. ඉතින් ඒ වගේම අපේ තව යාළුවෙක්ගේ visa approve වුණා. එයාත් කැනඩාවට මේ මාසෙ 15 එන්න බලාපොරොත්තු වෙන ඉන්නා. ඉතින් ඒ දෙන්නටම සුබපතනවා අපි මේ වෙලාවේ. ඉතින් ඔයාලට අපි එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ visa වදිනවා. එහෙම visa හම්බ වෙන්නේ නැති ප්‍රශ්නයක් නැහැ. මොකද කැනඩාවේ තවමත් රැකියාවලට වෙන රටවල් වලින් කට්ටියව ගන්නවා. නමුත් ප්‍රොසෙස් එක ටිකක් ස්ලෝ වෙනදට වැඩිය. නමුත් වීසා අප්‍රූව් වෙනවා. ඉතින් ඒ හින්දා අධෛර්යමත් වෙන්න දෙයක් නැහැ. මේ අවුරුද්දෙත් මම ඉස්සරහට කියන්නම් මේ වීඩියෝ එකේ මොනවාද ඩිමාන්ඩින් ජොබ්ස් කියලා. ඉතින් මේ ජොබ්ස් වලට අනිවාර්යයෙන්ම කට්ටියව ගන්නවා. ඉතින් අද ඉඳලම මහන්සි වෙන්න ට්‍රයි කරන්න, අප්ලයි කරන්න, මේ ජොබ්ස් වලට ක්වොලිෆිකේෂන්ස් හදා ගන්න, මේවට අප්ලයි කරන්න. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ වැඩි වැඩියෙන් කැනඩාවට අප්ලයි කරන්න. මොකද චාන්ස් එක තියෙනවා මෙහෙට එන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. අපි අද මේ තොරතුරු වලට දෙන්නේ රැම්ස්ටඩ් කියලා කැනඩාවේ හියුමන් රිසෝස් කම්පැනි එකක් තියෙනවා. ඉතින් එයාලගේ තොරතුරු පදනම් කරගෙන තමයි අපි ඔයාලට අද මේ තොරතුරු දෙන්නේ කැනඩාවේ වැඩිම ඉල්ලුමක් තියෙන රැකියා 15 ගැන. ඉතින් තව දෙයක් කියන්න ඕනේ, මේ දේවල් ඒගොල්ලෝ රෑන්ක් එකකට, ඒ කියන්නේ ඕඩර් එකකට හදලා නැහැ. වැඩිපුරම ඉල්ලුම තියෙන මේ රැකියාවට, ඊළඟට මේ රැකියාවට කියලා රෑන්කින් එකක් නැති වුණාට, ඕඩර් එකක් නැති වුණාට ජෙනරලි කැනඩාවේ වැඩිම ඉල්ලුමක් තියෙන රැකියා 15 තමයි අපි මේ කියන්නේ යන්නේ 2021 අවුරුද්දේ. 2021 අවුරුද්ද කැනඩාවට හොඳම හොඳ අවුරුද්දක් කියලා තමයි අපි හිතන්නේ. ඉතින් COVID-19 නිසා හානි වෙච්ච ඉකොනොමියක මේ අවුරුද්දේ නැවත යථාතත්වයට පත් වෙයි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දන්නවා ගොඩක් දෙනෙක් ගිය අවුරුද්දේ ලේ ඔෆ් වුණා ඒගොල්ලන්ගේ රස්සාවල් වලින්. ඉතින් ඒ ලේඩ් ඔෆ් වෙච්ච එම්ප්ලොයිස් අව ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙනවා ඒ කම්පැනිසලින් ආයම 3 6 කරයි කියලා. ඉතින් අපි බලමු රැකියා මොනවද කියලා වැඩි මිල්ලමක් තියෙන. ඉතින් ඇඩ්මිනිස්ට්‍රේටිව් ඇසිස්ටන්ට්. ඇඩ්මිනිස්ට්‍රේටිව් ඇසිස්ටන්ට් කියලත් කියන්නේ කැනඩාවේ වැඩිම ඉල්ලුමක් තියෙන රැකියාවක්. ඉතින් අපි දන්නවනේ COVID-19 හින්දා හැම කම්පැනි එකකම වගේ health and safety, ඒ වගේම legal, HR, accounting වගේ departments වලට ගොඩාක් කාර්යබහුලයි. ඉතින් ඒ හින්දා ඒ හැම department එකකටම admin administrative assistant ලව අවශ්‍ය වෙනවා. ඉතින් ඒගොල්ලන් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා general office support වලට, ඒ වගේම calls answer කරන්න, ඒ වගේම data entry, accounting වලට assist කරන්න, ඒ වගේම ගොඩාක් එක එක જાති clerical task වලට administrative assistant ලව අවශ්‍ය වෙනවා. ඊළඟට customer service representative. ඉතින් මේ දවස්වල අනිත් අයට වැඩ ටිකක් අඩු වුණත් customer service representative ලා ගොඩක්ම busy. මොකද ඒ අය මහන්සි වෙලා වැඩ කරනවා, long hours වැඩ කරනවා. ඒ වගේම ඒගොල්ලෝ මේ දවස්වල වැඩිපුර emotionally distressed වෙච්ච customers ලත් එක්ක තමයි වැඩිපුර ගනුදෙනු කරන්නේ. ඉතින් මේ දවස්වල ඉඳ මේ අවුරුද්දේ customer service representative ලාට වැඩිපුර ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඊට අමතරව මේ දවස්වල කස්ටමර්ස්ලා ගොඩක් කැමති රියල් පර්සන් කෙනෙක්ගේ, ඇත්තටම පුද්ගලයෙක් එක්ක ඊළඟ කෝල්ස් ආන්සර් කරනවාට, මොකද ඔටෝමේටඩ් මැසේජ් එකකට වඩා. ඉතින් ඊළඟ ජොබ් එක තමයි සේල්ස් ඇසෝසියේට්. ඉතින් ඔයාට සේල්ස් ගැන දැනුමක් තියෙනවා නම්, එක්ස්පීරියන්ස් තියෙනවා නම් 2021 අවුරුද්ද ඔයාට හොඳ අවුරුද්දා. B2C වගේම B2B සේල්ස් වලට සේල්ස් ඇසෝසියේට්ස් ව ඩිමාන්ඩින්. ඉතින් අපි දන්නවා මේ දවස්වල ඊ-කොමර්ස් වලට තමයි, ඔන්ලයින් ෂොපින් වලට තමයි ජනප්‍රිය වැඩි. නමුත් තාමත් සමහර මිනිස්සු කැමති ස්ටෝර් එකකට ගිහිල්ලා ෆිසිකලි ෂොපින් කරන්න. ඉතින් මේ වගේ සේල්ස් ඇසෝසියේට්ලා, ප්‍රොඩක්ට් නොලෙජ් එක හොඳට තියෙන සේල්ස් ඇසෝසියේට්ස්ලට චාන්ස් එක තියෙනවා, ඩිමාන්ඩ් එක තියෙනවා, ලොකු ඩිමාන්ඩ් එකක් 2021 අවුරුද්දේදී. ඊළඟට තවත් හොඳ රැකියාවක් තමයි ඩ්‍රයිවර්. ඩ්‍රයිවර් කියන ජොබ් එකත් මේ පැන්ඩමික් එක, ඇත්තටම කැනඩාවේ පැන්ඩමික් එක පටන් ගන්නත් කලින් ඉඳලම ඩ්‍රයිවර් කියන ජොබ් එකට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් අපි දන්නවා පැන්ඩමික් එකෙන් පස්සේ වුණත් මේ
්‍රයිව කියන ජබ් එකට ලොකු ඉල්ලමක් තියෙන මොකද COVID-19 හින්ද අපි දන්නා ඉස්පිරිතාලවලට මෙඩිකල් සප්ලයි අවශ්‍යයි වගේම මෙහි තියෙන කේක ස්ටෝස්වලට එසෙන්ෂල් බඩු එගලන් ට්‍රන්ස්පෝර්ට් කරන්න අවශ්‍යයි ඉතින් මේ වගේ හැම දෙයකටම ඩ්‍රයිවර්ස්ලා අවශ්‍ය වෙනවා ඊට අමතර අපි දන්නා පැන්ඩමික් එකත් එක්ක ගොඩක් දෙනෙක් ඔන්ලයින් කෑම ඕඩර් කරන්න ගත්තා ඉතින් කෑම ඩිලිව කරන අයට ඒ වගේම ගොඩක් හොඳ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඩිලිවරි කරන ඩ්‍රයිවර්ස්ලට ඊළඟට තවත් වැඩිම ඉල්ලුමක් තියෙන රැකියාවක් තමයි ජෙනරල් ලේබර් කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා මැනුෆැක්චරින් වලට ලොජිස්ටික්ස්, කන්ස්ට්‍රක්ෂන්, පැකේජින් ඒ වගේ හැම අංශයකටම ජෙනරල් ලේබර්ස් අවශ්‍ය වෙනවා. ඉතින් 2100 කවරද්ද ඒගොල්ලන්ටත් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඔයා ඕපන් නම් මොන හරි කන්ට්‍රැක්ට් පොසිෂන්ස් වලට ඒකත් තවත් ලොකු වාසියක්. ඉතින් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා ජෙනරල් ලේබර් කියන රැකියාවට. ඊළඟට අපි බලමු රෙජිස්ටර්ඩ් නර්සස්. ඉතින් කොහොමද අපි දන්නවා කැනඩාවේ කලින් ඉඳලා නර්සස්ලගේ ෂෝටේජ් එකක් තියෙනවා. ඉතින් පැන්ඩමික් එකත් එක්කම ගොඩාක් පේෂන්ට්ස්ලට අපි දන්නවා ක්‍රිටිකල් කෙයර් අවශ්‍යයි. ඉතින් රෙජිස්ටර්ඩ් නර්සස්ලට අනිවාර්යයෙන්ම කැනඩාවේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඒ වගේම 2022 අවුරුද්දේදී මෙහෙට බලාපොරොත්තු වෙනවා 60,000කට අධික නර්සස්ලා මෙහෙදී. ඉතින් එක එක ඩිපාර්ට්මන්ට්ස් වලට මොකද ඒ ඩිපාර්ට්මන්ට්ස්ලට ඕල්රෙඩි තියෙන ෂෝටේජ් එක ෆිල් කරන්න. ඉතින් රෙජිස්ටර්ඩ් නර්සස්ලටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඊළඟට ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලටත් ලොකු ඉල්ලුමක් තියෙනවා කැනඩාවේ. මොකද යාලත් ලොකු ක්‍රිටිකල් ඇසට් එකක් කියලා තමයි පිළිගන්නේ. ඉතින් ඇත්තටම වර්චුවල් එන්වයරන්මන්ට් එකකනේ ගොඩක් දෙනෙක් මේ දවස්වල වැඩ කරන්නේ. ඉතින් හරියට ටීම්ස් කොලබරේට් කරන්න, ඒ වගේම ඩෙඩ්ලයින් හරියට ඒගොල්ලන් මීට් කරනවද කියලා බලන්න වගේ දේවල් වලට ප්‍රොජෙක්ට් මැනේජර්ස් ලව අවශ්‍යයි ගොඩක් සෙක්ටර්ස් වලට. නමුත් විශේෂම සෙක්ටර්ස් කිහිපයක් තියෙනවා. IT, මැනුෆැක්චරින්, ඒ වගේ කන්ස්ට්‍රක්ෂන්, ඒ වගේ පැතිවලට, ඒ වගේ සෙක්ටර්ස් වලට ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලට ලොකු ඉල්ලුමක් තියෙනවා කැනඩාවේ. ඊළඟට තවත් වැඩිම ඉල්ලුමක් තියෙන රැකියාවක් තමයි ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා ලෝකෙම දුවන්නේ ඉලෙක්ට්‍රිසිටි වලින්. ඉතින් ඉලෙක්ට්‍රිකල් පවර් ජෙනරේෂන්, ඒ වගේම ඩිස්ට්‍රිබියුෂන් මේ හැම අංශයකම ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර්ස්ලට ලොකු ඉල්ලුමක් තියෙනවා කැනඩාවේ. ඉතින් ගොඩාක් හයි ඩිමාන්ඩින් රස්සාවක් තමයි ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනීරින් කියන්නේ. ඉතින් ටෙක්නිකල් නොලෙජ් තියෙනවා නම් කමියුනිකේෂන් ස්කිල්ස්, ඒ වගේම රයිටින් ස්කිල්ස්, ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වගේ ස්කිල්ස් ඔයාලඟ තියෙනවා නම් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර්ස්ලට ලොකු ඉල්ලුමක් තියෙනවා කැනඩාවේ. ඊළඟට සොෆ්ට්වෙයාර් ඩිවලපර්ස්ලටත් ලොකු ඉල්ලුමක් තියෙනවා කැනඩාවේ. ඉතින් සොෆ්ට්වෙයාර් ඩිවලපර් කෙනෙක් නම් හොඳ චාන්ස් එකක් ඔයාට මේක. ඉතින් අපි දන්නවා ගොඩක් වෙලාවට මේ දවස්වල වැඩ වෙන්නේ ඔන්ලයින්. ඉතින් වෙබ් ඩිසයින් කරන්න, සොෆ්ට්වෙයාර් හදන්න, මොබයිල් ඩිවලොප්මන්ට්, ඉතින් මේ වගේ මොබයිල් ඇප්ස් හදන්න, ඉතින් එක එක ඇප්ලිකේෂන්ස් වලට වෙබ්සයිට් හදන්න, ඉතින් මේ වගේ දේවල් වලට සොෆ්ට්වෙයාර් ඩිවලොපර්ස්ලට ගොඩාක් ඉල්ලුමක් තියෙනවා මෙහෙ. මොකද හැමදේම මේ දවස්වල ඔන්ලයින් වෙන නිසා. ඉතින් ඊළඟට තවත් ලොකු ඉල්ලුමක් තියෙන රස්සාවක් තමයි මර්චන්ඩයිස කියලා කියන්නේ. අපි දන්නවා පැන්ඩමික් එකත් එක්ක ගොඩාක් මිනිස්සු ඔන්ලයින් ෂොපින් වලට පුරුදු වුණා. නමුත් මේ පැන්ඩමික් එක ඉවර වෙනවත් එක්කම රීටේලර්ස් ලගේ බලාපොරොත්තුව තමයි ආයමත් එයාලගේ ස්ටෝර්ස් වලට කස්ටමර්ස් ලව ඇදලා ගන්න එක. ඉතින් එහෙම ඇදලා ගන්න නම් මර්චන්ඩයිසස් ලගේ සහාය අනිවාර්යෙන්ම ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා. ඉතින් ඔයා මර්චන්ඩයිසර් කෙනෙක් නම් ඔන්න 2100 අවුරුද්ද ඔයාට ගොඩක් හොඳ අවුරුද්දක්. ඊළඟට අකවුන්ටන්ට්. ඉතින් අකවුන්ටන්ට් කියලා කියන්නේ කැනඩාවේ ලොකුම ඩිමාන්ඩ් එකක් තියෙන රැකියාවක්. මොකද අපි දන්නවා ඒගොල්ලොනුත් මේ පැන්ඩමික් එකත් එක්ක හැම විදිහම දැන් කම්පනීස් වල ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂියල් ප්ලෑනින් වලට හෙල්ප් කරන්න, ඒ හැම දෙයකටම අකවුන්ටන්ස් තමයි හෙල්ප් කරන්නේ. ඉතින් එයාලව අනිවාර්යයෙන්ම මේ පැන්ඩමික් එකත් එක්ක වෙනදටත් වඩා ලොකු ඉල්ලුමක් තියෙනවා. ගවර්න්මන්ට් ෆන්ඩින් වලට අප්ලයි කරන්න, ටැක්ස් බ්‍රේක්ස් වලට, ඒ වගේම අනිත් බෙනිෆිට්ස් වලට අප්ලයි කරන්න වගේ දේවල් අකවුන්ටන්ලාගේ අතින් වෙන නිසා අනිවාර්යෙන් අකවුන්ටන් කියන රස්සාවත් කැනඩාවේ ලොකුම ඉල්ලුමක් තියෙන රස්සාවක්.
ඊළඟට අපි බලමු HR manager. ඉතින් HR manager කියන්නේ කැනඩාවේ ලොකු ඉල්ලුමක් තියෙන රැකියාවක්. මොකද මේ පැන්ඩමික් එක නිසා හැම කම්පැනි එකකම වගේ HR managers ලව hire කරනවා. මොකද දැනට ඒගොල්ලෝ එක එක විදිහ අලුත් policies හදන්න ඕනේ. HR policies මොකද ගොඩක් වෙලාවට ගෙදර ඉඳන් තමයි ගොඩ දෙනෙක් වැඩ කරන්නේ. ඒ වගේම ඒගොල්ලෝ ensure කරන්න ඕනේ health and safety වැඩ කරන අයගේ. ඉතින් මේ වගේ දේවල් නිසා HR managers ලට ලොකු ඉල්ලුමක් තියෙනවා. තවත් කැනඩාවේ 2000 සීකවුරුද්ද වැඩිම ඉලමක් තියෙන රැකියාවක් තමයි වෙල්ද කියලා කියන්නේ. ඉතින් ඔයා රෙඩ් සීල් එක තියෙන වෙල්ද කෙනෙක් නම් රෙඩ් සීල් කියන සර්ටිෆිකේෂන් එක තියෙන වෙල්ද කෙනෙක් නම් ඔයාලට ලොකු chance එකක් තියෙනවා හොඳම ඉලමක් තියෙන රැකියාවක් තමයි වෙල්ද කියලා කියන්නේ. එක එක සෙක්ටර්ස් වල aerospace manufacturing fabrication mining construction ඉතින් මේ වගේ හැම ෆීල්ඩ් එකකටම වෙල්ඩර්ස් ලව අවශ්‍ය වෙනවා. ඉතින් වෙල්ද කියන්නේ හොඳම ඩිමාන්ඩ් එකක් තියෙන රැකියාවක්. අමතරව accounts payable and receivable clerk. ඉතින් හැම කම්පැනි එකකම මේ දවස්වල මේ පැන්ඩමික් එකත් හින්දා effective cash management එකක් ඒ වගේම කම්පැනි එකේ financial situation එක ගැන ඒගොල්ලෝ හැමෝම බලාපොරොත්තු වෙනවා clear understanding එකක්. ඉතින් ඒ හින්දා accounts payable and receivable clerk ලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒත් experience තියෙනවා නම් accounting softwares එක්ක ඒ වගේම ඔයාට record කරලා maintain කරන්න පුළුවන් නම් financial data ඉතින් ඔය account payable and receivable clerk කෙනෙක් නම් ඔයාටත් 2000 කවුරුද්ද ලොකු ඉල්ලුමක් තියෙනවා කැනඩාව. මේක තමයි financial advisor. ඉතින් කැනඩාවේ 145ක් වගේ දෙනෙක් මේ pandemic එකත් එක්ක ඒගොල්ලන්ගේ financial situation එක ගැන ටිකක් කනස්සල්ලෙන් ඉන්නේ. මොකද mortgage ගෙවන්න ඕනේ, renting මොන හරි payments තියෙනවා නම් ඉතින් ඒ වගේ දේවල් හින්දා කනස්සල්ලෙන් ඉන්න අයට financial advisors අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් financial advisor කියන්නේ හොඳ demand එකක් තියෙන රැකියාවක්. ගොඩක් වෙලාවට banks වල වගේ මේගොල්ලන් වැඩ කරනවා. ඉතින් ඒගොල්ලන් උදව් කරනවා financial goals හදලා දෙන්න කැනඩාවේ ඉන්න අයට. ඉතින් ආයෙහින්ද financial advisor කියන රස්සාවත් හොඳම demand එකක් තියෙන රැකියාවක්. ඉතින් මේ අපි අද කිව්වේ ඔයාලට කැනඩාවේ 2021 අවුරුද්දේ වැඩිම ඉල්ලුමක් තියෙන රැකියාව මොනවද කියලා. ඉතින් ඔයාට මේ වගේ රැකියාවක experience qualification තියෙනවා නම් ඔයාලට ලොකු chance එකක් තියෙනවා කැනඩාවට එන්න. ඉතින් අපේ වෙනම playlist එකක් අපි හදලා තිනවා visa and immigration කියලා. ඉතින් ඒ list එකේ ඔයාලට බලා ගන්න පුළුවන් කැනඩාවට apply කරන්න පුළුවන් විදි ගොඩක්. ඉතින් මේ විදි හැම එකක්ම try කරලා අනිවාර්යයෙන්ම 2021 ඔයාලට කැනඩාවට එන්න පුළුවන්. ඉතින් මේ වගේම වීඩියෝ එකක් අරගෙන ආයෙත් නම් මේ කැනඩාවේ අපි